අයිබන් පුතා ඔයාලගේ තුන්වෙනි කොවිඩ් රැල්ලත් එක්ක ෆිසිකලි අපිට ක්ලාසස් කරන්න බැරි හින්දා ඔයාලගේ සිද්ධාන්ත කොටස් ටික YouTube හරහා සාකච්ඡා කරන්න අපි තීරණය කරා. එතකොට මේ වෙනකොට 2021 ඔයාලට ඉතුරු වෙලා තියෙන එකම සිද්ධාන්ත පාඩම විද්‍යුත් ශේෂ්ඨ කියන එකේ අපි YouTube හරහා සාකච්ඡා කරන්න මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ. ඒකින්ද අද දවසේ අපි කතා කරන්නේ ඔයාලගේ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන අපිට කතා කරන්න ඉතුරුලා තියෙන අවසාන පාඩම ලියාගොම් පාඩමේ මාතෘකාව විද්‍යුත් ශේෂ්ඨ. පුතා විද්‍යුත් ශේෂ්ඨ යටතේ කොටස් කීපයක් අපි කතා කරනවා. එතකොට විද්‍යුත් ශේෂ්ඨ යටතේ තියෙන එක ප්‍රධාන කොටසක් තමයි දාරිත්‍රක කියලා කියන්නේ. එතකොට අද දවසේ වීඩියෝ එකේ අපි දාරිත්‍රක සම්බන්ධ මූලිකම දේවල් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලියාගොම් මාතෘකාව දාරිත්‍රක සමන මේ දාරිත්‍රකයක් පරිපථයක සංකේතවත් කරන්න අපි ඔන්න ඕම මෙහෙම දැක්කොත් ගොඩක් වෙලාවට මේ දාරිත්‍රකයක් ඔක සමන මේ ඇන්දොත් ඇත්තටම මෙහෙම මේ තියෙන්නේ සමාන්තර තහඩු දෙකක් මේ අපි කතා කරන්නේ මේ වෙලාවේදී සමාන්තර තහඩු දාරිත්‍රක ගැන එතකොට මෙන්න මෙහෙම තහඩු දෙකක් තියෙනවා හරි මෙන්න මෙහෙම තියෙන එක්කෙනෙක් මෙයා. පුතා මේ කඩින් හොයලා ගත්තොත් දාරිත්‍රකයක් ඔයාලා දැකලා ඇති සර්කිට් වලත් දැකලා ඇති. මෙන්න මේ වගේ කට්ටිය. පොඩි නිකන් බැටරි කෑලි වගේ. තව තියෙනවා මෙන්න මේ වගේ කට්ටිය. තව ඔයාලා දැකලා ඇති විද්‍යුත් පරිපථ වල මෙන්න මේ වගේ කට්ටියක්. මේ හැමෝම දාරිත්‍රක. අන්න හරි දාරිත්‍රකෝල ප්‍රධාන කාර්යය තමයි විද්‍යුත් ආරෝපණ ගබඩා කරලා තියාගන්න එක. ලියාගමුකෝ. විද්‍යුත් ආරෝපණ ගබඩා කර තබා ගැනීමට දාරිත්‍රක භාවිතා කරයි. මෙහිදී අප සමාන්තර තහඩු දාරිත්‍රක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි. මේ තියෙන්නේ සන්නායක තහඩු. මෙන්න මේ අවකාශය මෙන්න මේ ටික. බොහෝ දුරට කාඩ්බෝඩ් තෙල් වීදුරු වගේ ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මෙන්න මේ සන්නායක තහඩු දෙක වෙන් කරලා තියෙනවා. මේ රූප ටික ටක් ගාලා හොම මැදගම්. මේ තමයි සාමාන්‍ය පරිපථයක ඔය කියන දාරිත්‍රකයක් පේන විදිය. දාරිත්‍රකයක් මේ විදියට අරගෙන මම බාහිරෙන් මෙන්න මෙහෙම විද්‍යුත් ගාමක බල ප්‍රභවයකට සම්බන්ධ කරනවා. अभी दान मे तीन एनोड मे तीन कैथोड मेतन दिवन एक्तम मैंने मे रीनाग्री इलेक्ट्रोन ओ विधि हडूट हमबिर इतकोट वेन्े मेन मे तहडु ऋण विधि आरोपणे विनो अभी तो मेक ऋण कैपिटल क्यू मेन मे ऋण विधि आरोपणे वेदी मेन मे तहडु इलेक्ट्रोन මෙන්න මෙහෙම බැටරියට ගලාගෙන යමක් සිද්ධ වෙනවා. ඒකින්ද ඉබේම මෙන්න මේ කියන තහඩුව ධන විදියට ආරෝපණය වෙනවා. මෙන්න මේ පැත්තේ තියෙන එකනවා. ඒතර මෙයාව අපි කියනවා ධන කිව් විදියට ආරෝපණය වෙනවා. ඒතර සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන ඔයාලා වැදගත්ම කාරණයක් තමයි දාරිත්‍රකයක් ආරෝපණය ගන්නවනෝ නම් අපිට විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් ඕනේ. හැබැයි පුතා දාරිත්‍රකයක් විසර්ජනය කරන්න හිතනොත් එච්චර ලොකු වැඩක් නැහැ. ඒ කියන්නේ ඩිස්චාර්ජ් කරන්න හිතනොත් දැන් මේ විදියට මේ ධන විදියට ආරෝපණය වෙලා තියෙනවා මේ පැත්ත ඍණ විදියට ආරෝපණය වෙලා තියෙනවා මේ පැත්ත. ඔයාට පුළුවන් නම් සන්නායක කම්බියකින් මේ දෙන්නව මෙහෙම සම්බන්ධ කරලා දාන්න. සම්බන්ධ කරපු ගමන් ඍණ පැත්තේ ඉඳන් ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදියට කම්බිය දිගේ
ධන පැත්තට ඇවිල්ලා මේ ධන ඍණ ආරෝපණ එකතු වෙලා මේගොල්ල උදාසීන වෙන්න ගන්නවා හරි මෙන්න මේ අවස්ථාවට අපි කියනවා මෙයා විසර්ජනය වෙනවා කියලා මේ වගේ අවස්ථාවකට අපි කියනවා මෙයා ආරෝපණය වෙනවා කියලා ලියාගමු බැටරියෙන් ඉලෙක්ට්‍රෝන එක් තහඩුවකට ගමන් කිරීම නිසා එම තහඩුව ඍණ ලෙස ආරෝපණය වේ අනෙක් තහඩුවේ සිට ඉලෙක්ට්‍රෝන බැටරියට ගමන් කරන නිසා එම තහඩුව ධන ලෙස ආරෝපණය වේ. එතනම ලියාගමු දාරිත්‍රකයක් ආරෝපණ ගැන්වීම සඳහා විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් භාවිතා කරයි. හරි අඳගමු මෙන්න මේ රූපේ. ලියාගමු දාරිත්‍රකයක් විසර්ජනයේදී ඍණ තහඩුවේ සිට ධන තහඩුව දක්වා ඉලෙක්ට්‍රෝන ගමන් කර ආරෝපණ උදාසීන වීම සිදුවේ අත්‍තරම සාමාන්‍යයෙන් මේ දාරිත්‍රකයක් මේ විදිහට කම්බියක් පාවිච්චි කරලා විසර්ජනය කරද්දී විදුලි පුලිංගු පැනීම් පවා ඔයාලට දැක ගන්න පුළුවන් සමහර තැන්වලදී මෙන්න මේ රූපය අඳින්. කියන්නේ සාමාන්‍යයෙන් මේ දන් නැති විදුලි උපකරණ සාමාන්‍යයෙන් රිපෙයාර් කරන්න කලින් අලුත් වැඩියා කරන්න කලින් ඔයාලා ඒක ගැන පොඩි අවබෝධයක් ලබාගෙන ඉන්න ඕනේ විශේෂයෙන්ම පද්ධතිය තුලේ දාරිත්‍රක හිම දිනනවා හරි පරිස්සම් වෙන්න ඕනේ ඔයා ඔය පද්ධතිය රිපෙයාර් කරන්න කලින් ඔය දාරිත්‍රකය විසර්ජනය කිරීම අනිවාර්යයි පුතා දාරිත්‍රකයක තියෙන මේ වැදගත්ම භෞතික රාශියක් තමයි එයාගේ දාරිතාවය කියලා කියන්නේ පුතා දාරිත්‍රකයක දාරිතාවය කියලා කියන්නේ දාරිත්‍රකේ හරහා ඒකක විභවන්තරයක් ඇති කරන්න අපි යාට දෙන්න ඕන ආරෝපණ ප්‍රමාණය. ඒකින්ද අපි කියනවා දාරිතාවය කියලා කියන්නේ ආරෝපණ ප්‍රමාණය බෙදන්න ඕනේ විභවන්තරයෙන්. ලියාගමුකෝ. දාරිත්‍රකයක තහඩු හරහා ඒකක විභවන්තරයක් ඇති කිරීම සඳහා ඒකක විභවන්තරයක් ඇති කිරීම සඳහා එයට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය දාරිත්‍රකේ දාරිතාවයේ ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් ළමයි දාරිතාවය අපි කැපිටල් C අකුරෙන් සංකේතවත් කරනවා ආරෝපණ ප්‍රමාණය කැපිටල් Q වලින් සංකේතවත් කරනවා විභවන්තරය අපි කැපිටල් V වලින් සංකේතවත් කරනවා. ඒකින්ද මේක මේ මතක තියාගන්න මෙහිම සූත්‍රයක් Q සමානයි CV. ඔන්නෝම පුතා මේ Q කියලා කියන්නේ ආරෝපණ ප්‍රමාණය. මෙන්න මේ ආරෝපණ ප්‍රමාණය අපි මයින්නේ කූලොම් වලින්. කූලොම් ඔයාලා දන්නවා ආරෝපණ ප්‍රමාණය මයින්න ඕනේ කූලොම් වලින්. C කියලා කියන්නේ ওই දාරිත්‍රකයේ දාරිතාවය. දාරිතාවය අපි මයින්නේ ෆැරඩ් කියන එකකේ පාවිච්චි කළා. ෆැරඩ්. V කියලා කියන්නේ මෙයාගේ විභවාන්තරය
ඕක අපි පාවිච්චි කරන්නේ වෝල්ට් කියන එකකින්. තමේ දාරිත්‍රක සම්බන්ධයෙන් අපි මතක තියාගත්ත Q = CV කියලා සූත්‍රයත් සාමාන්‍යයෙන් දාරිත්‍රකයක් ගත්තාම මෙන්න මේ C ධාරිතාවය කියලා කියන්නේ නියතයක්. ඔයාලා ගේන ධාරිත්‍රකයක් සඳහා. එතකොට මේ මට මේක ලියන්න පුළුවන් Q අනුලෝමව සමානුපාතිකයි V. ඒ කියන්නේ මේ Q වෙනස් වෙන විදිහට V වෙනස් වෙනවා. එතකොට ඔයාට පුළුවන් ධාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරයේ V වැඩි කරලා මෙයා ගබඩා කරලා තියාගන්න ආරෝපණ ප්‍රමාණය වැඩි කරගන්න. හැබැයි ධාරිත්‍රකයක තහඩු අතර විභවාන්තරයේ වැඩි කරනවා කියලා ඕනට වඩා වැඩි කරන්න බෑ පුතා. වැඩි කරන්න පුළුවන් ගාණක් තියෙනවා ඊට වඩා විභවාන්තරේ වැඩි කරොත් ඔය තියෙන සමාන්තර තහඩු ධාරිත්‍රකයේ ධාරිත්‍රක ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා. ලියාගමුකෝ මෙහෙම. ධාරිත්‍රකයක් සඳහා C නියත අගයක පවති. ලියාගමු මේ ටික. තහඩු අතර විභව අන්තරයේ වැඩි වන විට තහඩු අතර විභව අන්තරයේ වැඩි වන විට ධාරිත්‍රකයේ ගබඩා කර තබා ඇති ආරෝපණ ප්‍රමාණයද වැඩි විය යුතුය. නමුත් ධාරිත්‍රකයක තහඩු අතර පැවතිය හැකි උපරිම විභව අන්තරයක් පවතී. පුතා මේ ඒක ගැන අපි පස්සේ සාකච්ඡා කරමු. මේ ඒකට සාධක කීපයක බලපෑම තියෙනවා. ඒ කියන්නේ අපිට එක එක ධාරිත්‍රක තෝරගත්තාම ඒ ධාරිත්‍රක හරහා තියෙන්න පුළුවන් උපරිම විභව අන්තරය විවිධ අගයන් වල තමයි තියෙන්නේ. ඒතර මේ ධාරිත්‍රකයක් සම්බන්ධයෙන් මම කතා කරා. මේ මම කිව්වා ඔයාලත් එක්ක වැදගත්ම භෞතික රාශිය තමයි යාගේ ධාරිත්‍තාවය කියලා කියන්නේ. ලියාගමුකෝ පල්ලෙහැම මෙහෙම. ධාරිත්‍රකයක ධාරිත්‍තාවය මගින් එහි ප්‍රබලත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැක. ධාරිතාවයේ වැඩි වන විට ධාරිත්‍රකයේ ප්‍රබලත්වය වැඩි වන අතර ධාරිතාවයේ අඩු වන විට ධාරිත්‍රකයේ ප්‍රබලත්වය අඩු වේ. වෙනමම ලියා ගන්න. ධාරිත්‍රකයක ධාරිතාවයේ මැනීම සඳහා ෆැරඩ් නැමති ඒකකය භාවිතා කරයි. නමුත් මෙහිදී ලැබෙන අගයන් ඉතා කුඩා නිසා ධාරිත්‍රකයක ධාරිතාවයේ මැනීම සඳහා බොහෝ විට මයික්‍රෝෆැරඩ් හෝ පිකෝෆැරඩ් යන ඒකක භාවිතා කරයි. පුතා ඔයාලා මේ මෙතනදී ඒකක පරිවර්තනය පිළිබඳව පොඩි දැනුමක් ඕනේ. ඔයාලා දැනගන්න ඕනේ මයික්‍රෝෆැරඩ් එකක් කොහොමද ෆැරඩ් වලින් ලියන්නේ, පිකෝෆැරඩ් එකක් කොහොමද ෆැරඩ් වලින් ලියන්නේ කියලා. මයික්‍රෝ කියලා කියන්නේ 10 ඍණ 6යි. එහෙනම් මයික්‍රෝෆැරඩ් එකක් කියලා කියන්නේ 1 ගුණ කිරීම 10 ඍණ 6යි ෆැරඩ්. පිකෝ කියලා කියන්නේ 10 ඍණ 12යි. එහෙනම් පිකෝෆැරඩ් එකක් කියලා කියන්නේ 1 ගුණ කිරීම 10 ඍණ 12යි ෆැරඩ්. මේකත් නෝට් කරගන්න. හරි අපි මේ පොඩි උදාහරණ ගණන් කීපයකට යන්නේ.
පුතා මේකේ මේ දාරිත්‍රකේ තහඩු අතර විභවාන්තරයේ වෝල්ට් 4යි දාරිත්‍රකේ ධාරිතාවය දීලා තිනවා අපිට Q හොයන්න කියලා තමයි කියන්නේ හරි ලේසි මේ වගේ ගණන් නම් Q සමානයි CV ආදේශ කරගන්න තියෙන්නේ C කියලා කියන්නේ 2යි මයික්‍රෝ 10 ඍණ 6යි V කියලා කියන්නේ මෙතනින් 4යි එහෙනම් 4 + 2 8 ගුණ කිරීම 10 ඍණ 6යි කූලොම් මෙයා මට ලියන්න පුළුවන් 8යි මයික්‍රෝ කූල් පුතා මෙතනින් ගත්තාම Q සමානයි CV Q කියලා කියන්නේ 2යි මයික්‍රෝ කූලොම් 2 ගුණ කිරීම 10 ඍණ 6යි C ව තමයි අපිට හොයාගන්න ඕනේ V කියලා කියන්නේ 2යි එතකොට මෙයාව ලියන්න පුළුවන් C කියලා කියන්නේ 1 ගුණ කිරීම 10 ඍණ 6යි ෆැරඩ් එහෙනම් 1යි මයික්‍රෝ ෆැරඩ් ලියගමු පුතා පොඩි මාතෘකාවක් දාරිත්‍රකයක් ආරෝපණය කිරීම හා විසර්ජනය කිරීම දැන් පුතා මේක මෙහෙම තියලා අපි කරන්නේ මේ විදිහට පරිපථයක් හදාගෙන මෙන්න මේ ස්විච් එක A වලට ක්ලිප් කරනවා පුතා ස්විච් එක A වලට ක්ලිප් කරපුවාම මෙන්න මෙහෙමනේ තියෙන්නේ එතකොට මේක කවදාකවත් B වලට ක්ලිප් වෙලා නැහැ එතකොට මෙන්න මේ පරිපථය තමයි ධාරාව ගමන් කරන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මෙතන අපි පාවිච්චි කරන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් මේ අහරහ ධාරාවක් ගමන් කරන්නේ මේ තියෙන්නේ පරිපූර්ණ ඇමීටරයක් ඒ අහරහ ධාරාව ගමන් කරනවා හොඳට මේ තියෙන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රකයක් මේ තියෙන්නේ බැටරි හරි එතකොට අපි මේ විදිහට තිබ්බෙන් පස්සේ වෙන්නේ පුතා මෙතනින් ඉලෙක්ට්‍රෝන මෙහෙම ඇවිල්ලා මෙන්න මේ තහඩුව ඍණ විදියට ආරෝපණය වෙනවා එතකොට මේ තහඩුව ඉඳන් ඉලෙක්ට්‍රෝන බැටරියට යන හින්දා මේ තහඩුව ධන විදියට ආරෝපණය වෙනවා ඔන්න ඔහොමනේ වෙන්නේ එතකොට කාලයත් එක්ක මේක හරහා මේ ධාරාවක් ගමන් කරනවා ඊට අමතරව මෙයාගේ විභවාන්තරය වෙනස් වෙනවා ඔයාලා වෝල්ට් මීටරය දිහා බලලා කාලයත් එක්ක විභවාන්තරය වෙනස් වෙන විදිහ ප්‍රස්තාරගත කරගත්තොත් මේ ආරම්භයේදී බිඳුවයි හැබැයි ටික වෙලාවකින් ඔන්නෝම නියත වෙනවා ඔන්නෝම ප්‍රස්තාරයක් වටහම්බි ඔයා හොඳටම දන්නවා මේ ධාරිත්‍රකවල පාවිච්චි කරන සූත්‍රයක් තියෙනවා Q සමානයි CV මෙන්න මෙයා නියතයක් හින්දා C ධාරිත්‍රකයකට Q අනුලෝම සමානුපාතික වෙන්න ඕනේ V ට අනුලෝම සමානුපාතිකයක් නම් පුතා ප්‍රස්ථාරයේ හැඩය ඔයාලා දන්නවා හොඳටම එකම වගේ හැඩයක් ඒක හින්දා කාලයත් එක්ක Q ගේ හැඩයත් ඔන්න ඔය හැඩේම ගන්න ඕනේ ඕන් ඔහම ගොඩාක් ඈතට යවන්න එපා දැන් මම පෞද්ගලිකව මකමැති මෙන්න මෙහෙම අඳිනවට එහෙම වෙන්නේ නැහැ ඇත්තටම මේ මේ විදිහ හැඩයක් තමයි තියෙන්නේ ඒකින්ද මේ ගොඩාක් මේ විදිහට ඈතට යවන්න එපා මේකෙන් මෙන්න මේ විදිහටම ගන්න ඊට පස්සේ මෙන්න මේ ධාරාව ගත්තාම ළමයි අපි ඒක ප්‍රස්තරගත කරගත්තොත් මෙන්න මෙහෙම කාලයත් එක්ක ධාරාව I අපි ප්‍රස්තරගත කරගත්තොත් ඔයාලට තේරෙනවා මේ ඍණ ආරෝපණ ටික මෙතනට එනවා මෙතනින් ඍණ ආරෝපණ ටිකක් මෙහෙම යනවා ওই විදිහට ගිහිල්ලා එක වෙලාවක මෙතනින් මෙතනට එන ආරෝපණ ප්‍රමාණය මේ නියත වෙනවා මේ ආය මෙයා ගාව තියෙන ආරෝපණ ප්‍රමාණය නියත වෙනවා ඒ කියන්නේ මෙතනින් මෙතනට ආය ආරෝපණ එන්නේ නැහැ ඒ කියන්නේ මේක හරහා මෙහෙම ආරෝපණ ගමන් කිරීමක් වෙන්නේ නැහැ ටික වෙලාවකට පස්සේ ආරෝපණ ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ ටික වෙලාවකට පස්සේ ධාරාවක් තියෙන විදියක් නැහැ ඒ කියන්නේ ආරම්භයේදී ධාරාවක් තිබිලා ටික වෙලාවක් යද්දී ධාරාව බිඳුවෙට. ඔන්න ඔහොම ප්‍රස්තාරයක් තමයි වලට හම්. ඔය තමයි මෙයා ආරෝපණය ගන්නවද්දී සිද්ධ වෙන දේ. ලියාගොම් මෙහෙම ස්විච් එක සිම්පල් A සම්බන්ධ කරන විට ධාරිත්‍රකය ආරෝපණ ගැනීමට ලක් වේ. මෙහිදී කාලය සමග තහඩු අතර විභවාන්තරය එහි ගබඩා වන ආරෝපණ ප්‍රමාණය හා ධාරිත්‍රකේ ගමන් කරන ධාරාව පහත ආකාරය ගනී ඔයාලා මේ ඉක්මනට මෙන්න මේ රූප සටහන් තුනත් ඉඳගමු මේ ප්‍රස්තාර තුන මේ මාර වැදගත් ළමයි
මේක මතක තියාගන්න ඕනේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දැන් දාරිත්‍රකයකට මේ විදිහට බැටරියක් සම්බන්ධ කරපුවාම ටික වෙලාවකදී මේ දාරිත්‍රකය හරහා ධාරාව බිඳුවයි ඒ කියන්නේ බැටරියක් සම්බන්ධ කරොත් මේ විදිහට දාරිත්‍රකයක් තියෙන තැනකට ওই දාරිත්‍රකයේ තියෙන පාර හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ මේක මාරම් වැදගත් මොකද ධාරා විද්‍යුතයේ ඔයාලා ගණන් හදන්නෙම අනවරත අවස්ථාවක් යටතේ මේ වගේ ධාරාව වෙනස් වෙන අවස්ථාවක් යටතේ ඔයාලට ගණන් හදන්න නෑ පුතා ඒකින්ද ධාරාව වෙනස් වෙන්නේ නැති අවස්ථාවක් යටතේ කියලා කියන්නේ මෙතනින් එහාට තමයි අපි ගණන් හදන්නේ අනවරත අවස්ථාවකට ඒක හින්දා ඔයාට මේ මෙආහාරය යන ධාරාව බිඳුවයි කියලා හිතලා ගණන් හදන්න පුළුවන් හැබැයි මේක මේ සරල ධාරා ප්‍රභවයක් තියෙන බැටරියක් තියෙන බැටරියක් තියලා මේ විදිහට දාරිත්‍රකයක් තිබ්බෙන් පස්සේ පුතා මේ කාලයත් එක්ක ධාරාව බිඳුව වෙනවා ඒ කියන්නේ මෙආහාරහ ධාරාවක් යන නැති වෙලාවෙදි තමයි අපි මෙන්න මේ જાතිය ගණන් හදන්නේ ඒකින්ද මේක මේ හොඳට මතක තියාගන්න ලොකු අවබෝධයකින් ඉන්න ඕනේ මේ දේවල් සම්බන්ධයෙන් ඊට පස්සේ ලියගොම් මෙහෙම ස්විච් එක සිම්පල් B ට සම්බන්ධ කරන විට මෙන්න මේ පැත්තට පුතා මේ මේ බලන්නකෝ මේ පැත්තට ක්ලිප් කරා කියලා කියන්නේ ඔන්න ඔහමනේ එතකොට ඒට ක්ලිප් වෙන්නේ නැහැ කිසිම වෙලාවක නේ මේ පැත්තට එතකොට දැන් මේ වෙලාවේදී මේ පරිපථයේ ධාරාවක් යන විදිහක් නැහැ දාරිත්‍රකය කරන්නේ එයා ගාව තියෙන ආරෝපණ ටික පාවිච්චි කරලා මේක හරහා මෙහෙම ධාරාවක් යවනවා දැන් මුල වෙලාවේදී වට මම මතක් කරවත් මේ බලන්නකෝ වෙනදී මෙතනදී ක්ලිප් කරලා තියෙන්නේ මුල වෙලාවේ සිම්පල් ඒට ඒකින්ද ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට ආවා මෙතනින් ඉලෙක්ට්‍රෝන ටිකක් මෙහෙට ආවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට විරුද්ධව තමයි ධාරාව ඇති වෙන්නේ ඔයාලා ධාරා විද්‍යුතයේදී මේක ඉගෙනගෙන තියෙනවා ඔන්න ඇමීටරේ හරහා පල්ලෙහාට ධාරාවක් යනවා දැන් මෙතනදී මේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් නේ ධාරාව යන්නේ මේ පැත්තෙන් තමයි ඕන් ඔහම ධාරාව යන්නේ හැබැයි මේ යන්නේ ටික වෙලාවක් විතරයි අනවරත අවස්ථාවට ආවෙන් පස්සේ ඔහම ධාරාවක් ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ පුතා මේක මේ විසර්ජනය කරද්දී ඒ කියන්නේ බීට ක්ලිප් කරලා තියද්දි වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තෙන් ගිහිල්ලා ධන තහඩුවට එක්ක එකතු වෙලා උදාසීන වෙලා යනවා ඒ කියන්නේ ටික වෙලාවකින් ආරෝපණ ටික නැතිම වෙලා යනවා ටික වෙලාවකින් ආරෝපණ ටික නැතිම වෙලා යනවා නම් ඔයාලගේ ප්‍රස්තාරෙ මෙන්න මේ වගේනේ ඔයාලා දන්නව මේ Q V ට අනුලෝම සමානුපාතිකයි ඒ කියන්නේ මේ දෙන්නගෙම හැඩේ එකම වගේ හැඩයක් මෙයක් මෙහෙමනේ ඊට පස්සේ ධාරාව ටික වෙලාවකින් ආරෝපණ උදාසීන වෙලා කියලා කියන්නේ ධාරාවක් නැහැ ධාරාවක් නැති හින්දා මේ ධාරාව බිඳුවයි ආරෝපණ නැහැ ධාරාවක් නැහැ පුතා මෙතනදි මේ इलेक्ट्रोन ටික මේ පැත්තෙන් ගිහිල්ලා තමයි මෙයාට එකතු වෙලා උදාසීන වෙන්නේ. අපි දන්නවා ධාරාව ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන පැත්තට විරුද්ධව. මෙන්න මේ පැත්තෙන් තමයි ධාරාව. නොහොම. එතකොට බලන්නකෝ අවස්ථා දෙකේදී ඇමීටරය හරහා ධාරාව ගිහිල්ලා තියෙන දිශා දෙකකටනේ. ඒ කියන්නේ ආරම්භයේදී ගිහිල්ලා තියෙන ඇමීටරය හරහා පල්ලෙහාට අවසානයේදී ගිහිල්ලා තියෙන ඇමීටරය හරහා ඉහළට. ඒකින්ද සමහර ළමයි මේ ප්‍රස්තාරය අඳිද්දී ධාරාවේ දිශාව සලකලා මෙන්න මෙහෙම අඳිනවා. එහෙම ඇන්දත් මේකේ ප්‍රශ්නයක් නැහැ මම නම් ඇත්තටම මෙහෙම අඳිනවට කැමතියි මේ තියන්නේ I මෙන්න මේ විදියට ඔන්න ඔහම හරි ඕකත් ඉක්මනට සටහන් කරගමු පුතා ලියගම මාතෘකාවක් සමාන්තර තහඩු දාරිත්‍රකයක ධාරිතාවයේ කෙරෙහි බලපාන සාධක අධ්‍යයනය කිරීම මෙහෙමයි දැන් අපි කතා කරා ඔයාලා ගේන සමාන්තර තහඩු දාරිත්‍රකයක් ගත්තාම එයාගේ ධාරිතාවයේ නියතගයක තියෙන්නේ හැබැයි ඔයාලට මේ ඕනනම් පුළුවන් එක එක සාධක වෙනස් කරලා ඔය තහඩු දාරිත්‍රකයේ ධාරිතාවයත් වෙනස් කරගන්න ඕනනම් නිෂ්පාදනයේදී දැන් එහෙම කරගන්න නම් මොන වගේ සාධකද වෙනස් කරන්න ඕනි කියලා තමයි මෙතනදී අපි අධ්‍යයනය කරන්න හදන්නේ පුතා. ඒකට අපි මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයක් පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා මේක. මේ තියෙන්නේ ලෝහ කූරක්, මේ තියෙන්නේ ස්වර්ණපත්‍ර, මේ තියෙන්නේ ආවරණය, ආවරණය භූගත කරලා තියෙන්නේ, මේ තියෙන්නේ පරිවාරක කැබලි දෙකක්, මේ තියෙන්නේ තැටිය. තැටිය මේ විදිහට අපි සම්බන්ධ කරලා තියෙනවා සමාන්තර තහඩු දාරිත්‍රකයකට වැදගත් කාරණිය. මෙයා ආරෝපණය ගන්නලා තියෙන්නේ එයාගේ ඍණ තහඩුව මේ විදිහට භූගත කරලා තියෙනවා. හරි. මේ වෙලාවේදී මේ ඇටුමේ පත්‍රවල අපසරණය මෙන්න මේ තහඩුවේ දෙකලවර විභව අන්තරයට සමාන වෙනවා මේක මාර වැදගත් ලියාගමු මේක අතුපෑනේ තහඩු අතර විභව අන්තරය පත්‍රවල අපසරණය මගින් ලබා දෙයි තහඩු අතර විභව අන්තරය පත්‍රවල අපසරණය මගින් ලබා දෙයි
ඉස්සෙල්ලාම කරන්නේ අපි මෙන්න මෙහෙම වැඩක් ළමයි අපි හිතමු මෙන්න මෙතන දුර පහඩු අතර දුර සිම්පල් d කියලා මම මෙන්න මේ d වල අගය වෙනස් කරනවා පහඩු අතර පරතරය වෙනස් කරනවා ඔන්න පළවෙනි සාධකය පහඩු අතර පරතරය අපි ඔකට කියනවා මේ සිම්පල් d අපි වෙනස් කරනවා මම මෙතනදී මෙහෙම සිම්පල් d වැඩි කරලා බලනවා මෙන්න සිම්පල් d වැඩි කරද්දී මේ සිම්පල් d වැඩි කරනකොට මට පේනවා පත්‍රවල අපසරණය මෙන්න මේ විදිහට වැඩි වෙනවා අපි දන්නවා පත්‍රවල අපසරණයෙන් දෙන්නේ මෙයාගේ දෙකලවර විභවান্তরය ඒ කියන්නේ එහෙනම් මෙයාගේ විභවান্তরය වැඩි වෙනවා අපි මේ වෙලාවේ දාරිත්‍රකයේ තියාගෙන ඉන්නේ නියත ආරෝපණ ප්‍රමාණයක් අපි දන්නවා q සමානයි cv q නියතව තබාගෙන ඉන්නේ මේ වෙලාවේ. ତର q නියතින්ද c ප්‍රතිලෝමව සමානුපාතික වෙන්න ඕනේ vට. ඒ කියන්නේ v වැඩි වෙන්න c අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතනදී c අඩු වෙනවා. ତର අපි කියනවා තහඩු අතර දුර වැඩි වෙන්න සමාන්තර තහඩු ධාරිත්‍රකවල ධාරිතාවය කියන එකේනා අඩු වෙන්න පටන් ගන්නවා. ලියාගමු අංක 1 තහඩු අතර පරතරය. ලියාගන්න ඒ යටතේ මෙන්න මෙහෙම තහඩු අතර පරතරය වැඩි කරන විට පත්‍රවල අපසරණය වැඩි වේ. එම නිසා තහඩු අතර විභවান্তরය වැඩි වී ඇති අතර q නියත අගයක පවත්වා ගන්නා නිසා ධාරිත්‍රකයේ ධාරිතාවය අඩු වීම සිදු වේ. එහෙනම් මතක තියාගන්න මාර වැදගත් කාරණයක් d වැඩි වෙන්න c අඩු වෙනවා. ඔකට අපි කියනවා c d අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් d වැඩි වෙන්න c අඩු වෙනවා. ඔන්න එක කාරණයක් ගොඩක් වැදගත් මෙයා මතක තියාගන්න එක. ඊළඟ එක තමයි පුතා තහඩු දෙක අතර පවතින මාධ්‍ය. අපි මේ තහඩු දෙක අතරට මේ පාර විද්‍යුත් මාධ්‍යයක් ඇතුල් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වීදුරු කෑල්ලක්, කාඩ්බෝඩ් කෑල්ලක්, තෙල් ටිකක් ඒ වගේ එකක් ඇතුළත් කරෙන් පස්සේ අපිට පේනවා සාමාන්‍ය මෙදෙනි කාඩ්බෝඩ් කෑල්ලක් වගේ දැම්මෙන් පස්සේ මේ පත්‍රවල අපසරණය අඩු වෙනවා. පුතා මේ අපසරණය අඩු වෙනවා කියලා කියන්නේ විභවান্তরය අඩු වෙනවා කියන එක. විභවান্তরය අඩු වෙනවා කියලා කියන්නේ එහෙනම් ධාරිත්‍රකයේ ධාරිතාවය වැඩි වෙනවා. ඒතර මේ තහඩු ධාරිත්‍රකයක ඔය කියන විදිහට ධාරිතාවය ඇතුලේ තියෙන මාධ්‍ය මත රඳාපවතින ඕනේ. ඒතර පුතා මේ මාධ්‍ය ගැන කියන්න තියෙන හොඳම එකේනා තමයි එප්සයිලන්. මේකට අපි කියනවා මාධ්‍යයේ පාරවේදිතාවය. හරි මේකේ ඒකක හා මාන ගැන අපි මුල් කොටස්වලදී කතා කරා. එතකොට ඒ දේවල් ටික ඔයාලා දන්නවා මෙයා ඒකක තියෙන නියතයක්. එතකොට මෙයාව පාවිච්චි කරලා ඒ දේවල් ටික කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා මේ මතක ඇති එප්සයිලන් r කියලා එක්කෙනෙක්. මෙයාට කියනවා මේ සාපේක්ෂ පාරවේදිතාවය. එහෙම නැත්නම් මේකට අපි කියනවා පාර විද්‍යුත් නියතය. පුතා මේ එප්සයිලන් r කියලා කියන්නේ සාපේක්ෂ පාරවේදිතාවය. ඕක මේ ඒකක හෝ මාන නොමැති භෞතික රාශියක්. දැන් එප්සයිලන් r අපි ලියන්නේ මෙහෙමයි. සාපේක්ෂ පාරවේදිතාවය කියලා කියන්නේ මාධ්‍යක පාරවේදිතාවය බෙදන්න ඕනේ රික්තේ පාරවේදිතාවය. එතකොට දැන් ඕනෙම වෙලාවක පුතා මේක අර මේ සාපේක්ෂ ඝනත්වයේ ගණන් හදනවා වගේම තමයි මේ ඕනෙම වෙලාවක අපිට මාධ්‍යක පාරවේදිතාවය දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දෙන්නේ රික්තේ පාරවේදිතාවයයි එයාගේ සාපේක්ෂ පාරවේදිතාවය. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මාධ්‍යක පාරවේදිතාවය හොයාගන්න පුළුවන් රික්තේ පාරවේදිතාවය පාර විද්‍යුත් නියතයෙන් ගුණ කරලා. මේ සාපේක්ෂ පාරවේදිතාවය රික්තේ පාරවේදිතාවෙන් ගුණ කරා නම් අපිට මාධ්‍ය පාරවේදිතාවය හොයාගන්න පුළුවන්.
එතකොට ඒ විදිහට මතක තියාගන්න මේ පාර විද්‍යුත් ද්‍රව්‍යයක් දාරිත්‍රකයක් ඇතුළට ඇතුල් කරද්දී හරියට තෙල් ටිකක් කඩදාසි කෑල්ලක් වීදුරු කෑල්ලක් පර්ස්පෙක්ස් පෝස්ලින් කෑල්ලක් වගේ දෙයක් දාරිත්‍රකයක් ඇතුළට ඇතුල් කරද්දී අපිට පුළුවන් දාරිත්‍රකයේ ධාරිතාවය මේ විදිහට වැඩි කරගන්න. තුන්වෙනි කාරණේ තමයි තහඩුවල වර්ගඵලය. ළමයි මේ තහඩුවල වර්ගඵලය වැඩි කරගන්න පුතා අපි මෙතනදි මෙහෙම තහඩු කෑලි දෙකක් සම්බන්ධ කරලා ඒගොල්ලොන් මෙන්න මෙහෙම සන්නායක කම්බි වලින් සම්බන්ධ කරගන්නවා. ඒතර අපිට පුළුවන් මෙන්න මේ තහඩුවල වර්ගඵලය මෙතනින් වැඩි කරගන්න. මෙන්න මෙහෙම තහඩුවල වර්ගඵලය වැඩි වුණාන් පස්සේ අපිට පේනවා පත්‍රවල අපසරණය අඩු වෙනවා. ඒ කියන්නේ ඔය කියන දාරිත්‍රකයේ දෙකලවර විභව අන්තරය අඩු වෙනවා. පුතා විභව අන්තරය අඩු වෙනවා කියලා කියන්නේ Q නියතව තියාගන්න හින්දා C වැඩි වෙනවා කියලා කියන එක. එහෙනම් අපිට පුළුවන් ඒව වැඩි කරලා තහඩුවල ඒ කියන්නේ අපිට පුළුවන් මේ වෙලාවේදී තහඩුවල වර්ගඵලය වැඩි කරලා ඔය කියන සමාන්තර තහඩු දාරිත්‍රකයේ ධාරිතාවය වැඩි කරගන්න. එතකොට අපි කතා කරා සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවයේ පිළිබඳව බලපාන ප්‍රධාන කාරණා කීපයක්. එකක් තමයි මෙන්න මේ ධාරිත්‍රකයේ තහඩු දෙක අතර පවතින දුර අපි ඒක d කියලා කිව්වා. අනිත් එක තමයි මේ තහඩු අතර තියෙන මාධ්‍ය. ඒකට අපි කිව්වේ epsilon කියලා. ඊළඟට තමයි මේ තහඩුල වර්ගඵලය 1a. ඒතර මේකෙන් අපිට සූත්‍රයක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන් පුතා. මේක මාර්ම වැදගත් සූත්‍රයක්. සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය co මට ලියන්න පුළුවන් epsilon a බෙදීම d ව පාවිච්චි කරලා. දැන් සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය පිළිබඳ බලපාන ප්‍රධාන සාධක තුනක් අපි කතා කරා. අපිට පුළුවන් පුතා මෙන්න මේ සමාන්තර තහඩු ධාරිත්‍රකයේ තහඩු දෙක අතර දුර d අඩු කරලා මෙන්න මෙයාගේ ධාරිතාවය වැඩි කරගන්න. අනිත් එක තමයි අපිට පුළුවන් මෙන්න මේ තහඩුවල වර්ගඵලය කැපිටල් A ව වැඩි කරලා මෙයාගේ ධාරිතාවය වැඩි කරගන්න. අනිත් එක තමයි අපිට පුළුවන් මෙතනට සාපේක්ෂ පාරවේද්‍යතාවය ටිකක් වැඩි මාධ්‍යයක් පාවිච්චි කරන්න. ඒ කරලා අපිට පුළුවන් මෙයාගේ ධාරිතාවය වැඩි කරගන්න. ඔන්න ඔය කාරණා තුන තමයි සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවයට බලපාන ප්‍රධානම සාධක තුන. ඊට පස්සේ මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි ඉගෙන ගත්ත සූත්‍රයක් තමයි මෙන්න මේ විදියට. එප්සයිලන් r කියලා කියන්නේ එප්සයිලන් බෙදීම එප්සයිලන් නොට්. මට මේක ලියන්න පුළුවන් එප්සයිලන් සමානයි එප්සයිලන් r වතාවක් එප්සයිලන් නොට්. මම මෙතනදී එප්සයිලන් r වෙනුවට k කියලා සංකේතවත් කරගන්නවා. එහෙනම් මේක k එප්සයිලන් නොට් සමාන එප්සයිලන්. මෙතන k කියලා කිව්වේ මම සාපේක්ෂ පාරවේද්‍යතාවයටම තමයි. එහෙම නැත්නම් පාර විද්‍යුත් නියතයටම තමයි. මේ සූත්‍රයේ epsilon වෙනුවට මම ආදේශ කරනවා එයාව. එහෙනම් මේක k epsilon not a බෙදීම d. මෙන්න සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාවය හොයන සූත්‍රය. ඒතර මේකෙදි අර කලින් වගේ නෙමෙයි ධාරිත්‍රක සම්බන්ධයෙන් ඔයාලත් එක්ක ගැටලු කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පුතා මෙහෙමයි. දැන් ධාරිත්‍රකයක් ගත්තහම මෙන්න මේ පාර විද්‍යුත් ද්‍රව්‍ය තියෙන හින්දා මෙන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම මේක පරිවාරකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. හැබැයි පුතා මේ පාර විද්‍යුත් ද්‍රව්‍ය වලට පරිවාරකයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන් එක්තරා විභව අනුක්‍රමණයක් තියෙනවා. මෙන්න මේ විභව අනුක්‍රමණයට පස්සේ මේගොල්ලොන්ගේ පරිවාරක ගතිගුණය නැති වෙලා මේගොල්ලොන්ගේ අර ධාරිත්‍රක ගතිගුණය නැති වෙන්න පටන් ගන්නවා. ඔකද අපි කියනවා මේ මෙයාට ගන්න පුළුවන් උපරිම විභව අනුක්‍රමණයක් තියෙනවා. ওই විභව අනුක්‍රමණය හොයන්න පුළුවන් අපිට මේ අතර තියෙන විභව අන්තරය මේගොල්ලොන්ගේ දුරෙන් බෙදලා මේ විභව අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. මේ සමාන්තර තහඩු ධාරිත්‍රක දෙකේ සමාන්තර තහඩු ධාරිත්‍රකයේ තහඩු දෙක අතර විභව අන්තරය ඔන්නේ තහඩු දෙක අතර දිගෙන් බෙදලා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් විභව අන්තරය අපි මයින්නේ වෝල්ට් වලින් දිග මයින්නේ මීටර් වලින්. ඒකින්ද මේක වෝල්ට් මීටරයට කියන එකකින් තමයි එන්න ඕනේ. හැබැයි ගොඩක් ප්‍රායෝගික ගණනය කිරීම වලදී මේක ගන්නෙ කිලෝ වෝල්ට් මිලිමීටරයට කියන එකකින්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනත් විභවයේ මයින් එකකයක්
මෙතන තියෙන්නේ දුරමණින එකකයක්. ඒ කියන්නේ මේකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මේ අගයන් වෙනස් වෙනවා සංඛ්‍යාත්මකව. මෙතන දින අගයයි මෙතන දින අගයයි වෙනස්. හැබැයි ඒකක වල ප්‍රශ්නයක් නැහැ. ඒතර මේක කියනොත් විභව අනුක්‍රමණයම අයින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මේ කියන එක කියනොත් විභව අනුක්‍රමණය කිසි ප්‍රශ්නයක් නැතුව මනගන්න පුළුවන්. ඒතර මෙන්න මේ විභව අනුක්‍රමණයට ගන්න පුළුවන් එක්තරා අගයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතනින් පටන් අරගෙන තහඩු දෙක අතර විභව අන්තරය ක්‍රමයෙන් 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 වැඩි කරගෙන යද්දී පුතා මේ වැඩි කරගෙන යන්න පුළුවන් උපරිම අගයක් තියෙනවා. එතනින් එහාට මේක වැඩි කරොත් මේකේ තියෙන අර පරිවාරක ගතිගුණේ නැති වෙලා මේකේ තියෙන අර දාරිත්‍රක වලට සුවිශේෂී වෙත්ත ගතිගුණ ටික නැති වෙන්න පටන් ගන්නවා. ඒකින්ද මේ මෙන්න මේක මේ විදිහට සටහන් කරගෙන මෙන්න මේ නෝට් එක මෙහෙම ලියාගමු. පාර විද්‍යුත් ද්‍රව්‍ය පරිවාරකයක් ලෙස ක්‍රියා කරුණියේ විභව අනුක්‍රමණයේ එක්තරා අගයක් දක්වා පමණි. විභව අනුක්‍රමණය මෙම අගයට වඩා වැඩි වන විට පාර විද්‍යුත් ද්‍රව්‍යවල පරිවාරක ගතිගුණය නැති වී යයි. විභව අනුක්‍රමණයට ලබාගත හැකි මෙම උපරිම අගය එහි පාර විද්‍යුත් ප්‍රබලතාවය ලෙස හඳුන්වයි. පාර විද්‍යුත් ප්‍රබලතාවය හරි පුතා මේ තියෙන්නේ මේ ද්‍රව්‍ය කීපයක් සඳහා සාපේක්ෂ පාරවේදිතාවය. ඔයාලා දන්නා එප්සයිලන් ආර් මේක මේ ඒකක හෝ මාන නොමැති භෞතික රාශියක්. මෙහෙම භෞතික රාශි කීපයක් අපිට තියෙන්නේ. ඔයාලට මතක ඇති කාර්යක්ෂමතාවය, ඝර්ෂණ සංගුණකය, වර්තනාංකය, වික්‍රියාව, සාපේක්ෂ ඝනත්වය, ඒ කියන්නේ ඔය විශිෂ්ට ගුරුත්වය කියන එක කෙනා, සාපේක්ෂ ආර්ද්‍රතාවය, සාපේක්ෂ පාරවේදිතාවය, සාපේක්ෂ පාරගම්‍යතාවය. ඔන්න ඔය ටික තමයි මේ සාමාන්‍යයෙන් අපිට හම්බෙන ඒකක හෝ මාන නොමැති භෞතික රාශි ටික. ඒතර මේ පාර විද්‍යුත් ප්‍රබලතාවය අපි මයින්නේ කිලෝ වෝල්ට් මිලිමීටරයට කියන එකකේ මෙතනදී. ඊට පස්සේ මේ මේ තියෙන්නේ ද්‍රව්‍ය කීපයක් සඳහා සාපේක්ෂ පාරවේදිතාවයන් කීපයකුයි පාර විද්‍යුත් ප්‍රබලතාවයනුයි. දැන් අපි හිතමුකෝ ඔයා කඩදාසි පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒතර ඒ වෙලාවේදී ඔයාට ওই තහඩු අතර දෙන්න පුළුවන් උපරිම විභව අන්තරය මිලිමීටරයට කිලෝ වෝල්ට් 14කට සීමා වෙනවා. ඊට වඩා වැඩි කරොත් ওই දාරිත්‍රකයේ තියෙන දාරිත්‍රක ගතිගුණය නැති වෙලා යනවා. එතකොට මේක මතක තියාගන්න ඕනේ පොඩි අවබෝධයක් ගන්න. දැන් මේ මෙතනදී ප්‍රශ්නයක් ඇති වීදුරු වල ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් වීදුරු නිර්මාණය කරද්දි පුතා මේ එක එක විදිහට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය වීදුරු වල මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ ඉන්නවා කියලා කියන්න තමයි ඕනේ. එකක නිෂ්පාදනය කරන වීදුරු ජාතියෙන් ජාතියට ඔක සාමාන්‍ය වෙනස් වෙනවා. ගලියාගමු. දාරිත්‍රක හරහා සරල ධාරා ගමන් කිරීම සිදු කළ නොහැකි අතර ප්‍රත්‍යාවර්ත ධාරා වලට පහසුවෙන් ගමන් කළ හැක. පුතා මේ ඒක ඔයාලට මේ මීටර ඇති මෙතනදී අර මතකද මේ අපි දාරිත්‍රකයක් චාර්ජ් කරද්දී ඩිස්චාර්ජ් කරද්දී කාලයත් එක්ක අයි වැන්දා මොන වුණත් මෙන්න මෙහෙම මේ ධාරාව ඇවිල්ලා බිඳුවක් වෙලා යනවා. පුතා මේ අපි හොඳටම දන්නවා ධාරා විද්‍යුතයේ ගණන් අපිට කවදාවත් මෙන්න මේ වෙලාවදී හදන්න බෑ. ධාරාව වෙනස් වෙද්දී පරිපථයේ ධාරා විද්‍යුතයේ ගණන් අපි හදන්නේ නැහැ. අපි හදන්නේ අනවරත අවස්ථාවක් යටතේ පරිපථය ඇතුලේ ධාරාව වෙනස් වෙන්නේ නැති වෙනකොට. ඒ කියන්නේ මෙන්න මේ ටිකේදී. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ සරල ධාරා පරිපථයක දාරිත්‍රකයක් තිබ්බොත් එතනදී ධාරාව ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. පුතා මාරම වැදගත්. මාරම වැදගත් වාක්‍යයක් මේ කිව්වේ. ඒකින්ද එක හොඳට මතක තියාගන්න සරල ධාරා පරිපථයක් ඇතුලේ දාරිත්‍රකයක් තිබ්බොත් එයාගෙන් කරන්ට් එකක් නම් යන්නේ නැහැ. දැන් මම ඔයාලට උදාහරණයක් පෙන්නනවා නම් මෙන්න මෙහෙම අපි මේ වගේ පරිපථයක් සම්බන්ධ කරොත් පුතා මෙතනදී ආරම්භයේදී ධාරාව ටිකක් යනවා තමයි. ඒක හරි. හැබැයි අපි ගාන හදන්නේ අනවරත අවස්ථාවක් යටතේ. ඒකින්ද කිසිම වෙලාවක මෙතනින් ධාරාව යන්නේ නැහැ.
අපි එකින්ද මේ වගේ පරිපත්‍යක ධාරාව ලකුණු කරන්නේ මෙන්න මෙහෙම විතරයි. මොකද අපි බය නැහැ අපි හොඳටම දන්නවා දාරිත්‍රකේ හරහා සරල ධාරාවට ගමන් කරන්න බෑ කියලා. එකින්ද හරි ලේසියෙන් මේ වගේ ගණන් අපිට හදන්න පුළුවන්. ඔන්න ඔය කියන තියරි පාට් එක හරියට දන්නවා නම්. එකින්ද මේක ගැන ලොකු සැලකිල්ලක් ඉන්න. එතකොට ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ සරල ධාරා පරිපතවල තමයි දාරිත්‍රකවල වැඩි ප්‍රයෝජනයක් තියෙන්නේ කියලා. අනේ එහෙම නැහැ. දාරිත්‍රකවල පුතා මේ වැඩි ප්‍රයෝජනයක් තියෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරා පරිපතවලදී. ලියගමුකෝ. දාරිත්‍රකවල වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැක්කේ ප්‍රත්‍යවර්ත ධාරා පරිපතවලදීය. විද්‍යුත් පරිපතවල භාවිතා වන ප්‍රධාන දාරිත්‍රක වර්ග කීපයකි. එතකොට අපි මේ දාරිත්‍රක ගැන වැඩි අධ්‍යයනයක් සිද්ධ කරන්නේ. හරි අපිට ටිකක් මතක තියාගන්න විතරයි ඕනේ මේ දාරිත්‍රක ටිකක් ගැන. නිකන් අපි නම් ටික විතරයි මේ දාරිත්‍රකවල දැනගන්නේ. විචල්‍ය දාරිත්‍රක, මයික දාරිත්‍රක, පිඟන්මැටි දාරිත්‍රක, ඉතිකොළ දාරිත්‍රක, විද්‍යුත් විච්ඡේද දාරිත්‍රක. ඔය කියන දේවල් ටික ඉක්මනට ඔයාලගේ සටහන් පොතට දාගන්න. හරි. දැන් කතා කරන්නේ දැන් ඔච්චරලා තියරි ඉගෙනගෙන ඉගෙනගෙන ගණන් හදන්න ඕනේ වැදගත්ම සිද්ධාන්ත ටික තමයි දැන් පුතා අපි කතා කරන්න හදන්නේ. ඒකින්ද මේ හොඳට අහගෙන ඉන්න මේ කතාව අපි කතා කරන්න යන්නේ දාරිත්‍රකවල සමක ධාරිතාවය හොයාගන්නේ කොහොමද කියලා. හරි පොඩි ටෙක්නික් එකක් අර පොඩි කාලේ හෙව්වේ මේ ප්‍රතිරෝධ ටිකක් දුන්නාම සමක ප්‍රතිරෝධය ඒ වගේම තමයි චොට්ටක් වෙනස් අපි ඒක බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. ලියාගමු නෝට් එක මෙහෙම. පරිපතවල දාරිත්‍රක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් පවතී. එකක් තමයි ඔයාලා හොඳටම දන්නවා සමාන්තරගත දාරිත්‍රක. ලියගමු සමාන්තරගත දාරිත්‍රක. ඊළඟ එකේනා තමයි ශ්‍රේණිගත දාරිත්‍රක. පුතා මේකේ සමාන්තරගත දාරිත්‍රකයක් ගත්තා. මෙන්න මෙහෙමනි. සමාන්තරගත දාරිත්‍රකවල ලක්ෂණය තමයි මෙන්න මෙහෙම දාරිත්‍රක තියෙන්නේ. අන්න ඔහොම දාරිත්‍රක පද්ධතිය තියෙන්නේ. එතකොට මේ හැමෝම හරහා තියෙන්න ඕනේ එකම විභව අන්තරයක්. අපි හිතමු මෙයා ධන q 1යි මෙයා ඍණ q 1යි. මෙයා ධන q 2යි මෙයා ඍණ q 2යි. මේ දෙන්නම වෙනුවට මම මෙහෙම තනි ධාරිත්‍රකයක් යෝජනා කරමු. අපි හිතමු මෙයාගේ ධාරිතාවයේ C 1යි මෙයාගේ ධාරිතාවයේ C 2යි. එහෙනම් මෙයා C සමක. අපි දන්නවා මෙයාගේ ආරෝපණ ප්‍රමාණය මේ දෙන්නගේ ආරෝපණ ප්‍රමාණවල එකතුවට සමාන වෙන්න ඕනේ. මෙයා Q 1 ධන Q 2යි. මෙයා ඍණ Q 1 ධන Q 2යි. මේ ටික දන්න. අපිට ලියන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ආරෝපණ ප්‍රමාණය Q සමාන වෙනවා Q 1 ධන Q 2ට. ඔයාලා හොඳටම දන්නවා දාරිත්‍රක සම්බන්ධ සූත්‍රයක් Q සමානයි CV. එහෙනම් මෙතනට ලියන්න පුළුවන් C සමක වතාවක් V. මෙතනට ලියන්න පුළුවන් C 1 වතාවක් V. මෙතනට ලියන්න පුළුවන් C දෙක වතාවක් වි. හැමෝගෙම V අයින් කරමු. C සමක කියලා කියන්නේ C 1 ධන C 2. දැන් මේක ආවෙන් පස්සේ පුතා සමහර ළමයිට පොඩි ප්‍රශ්නිකුත් ඇති. පැටලුණාද මන් දන්නේ. ශ්‍රේණිගත සම්බන්ධයේදීනේ මෙහෙම වෙන්න ඕනේ. ඔව් ඔව් ඔව්. ඒ ප්‍රතිරෝධ. ප්‍රතිරෝධ නම් ශ්‍රේණිගත සම්බන්ධයේදී සමක ප්‍රතිරෝධය හොයන ප්‍රතිරෝධ දෙක එකතු වෙනවා. ඒක පුතා මෙතනදී මාරු වෙලා තියෙන්නේ. ධාරිත්‍රකවලද නම් සමාන්තරගත සම්බන්ධයේදී සමක ප්‍රතිරෝධය හොයන්න ධාරිත්‍රක දෙක එකතු කරනවා. ඉක්මනට ලියාගමු. මාර වැදගත් පටල ගන්න එපා. ප්‍රතිරෝධයි ධාරිත්‍රකවලයි ගණනය කිරීම චුට්ටක් වෙනස්. හරි අපි කතා කරමු මේ ඊළඟට ශ්‍රේණිගත සම්බන්ධය ගැන. මෙන්න මෙහෙම තමයි පුතා මේ ශ්‍රේණිගත සම්බන්ධයේදී ධාරිත්‍රක තියෙන්නේ. එතකොට මේ මෙන්න මේ තහඩුව ධන Q මෙයා ඍණ Q. මෙයා ආපහු ධන Q මෙයා ඍණ Q. මෙන්න මේක තමයි මේකේ ලක්ෂණය. හැබැයි විභව අන්තර නම් පුතා වෙනස්. මෙතන v 1යි මෙතන v 2යි.
මෙන්න මේ මුළු විභවාන්තරය v මේ මේක සමක එක්කෙනා මේක v මේක සමාන වෙනවා v 1 + v 2ට එහෙම තමයි මේක තියෙන්නේ එතකොට මේ තියෙන්නේ ධන q මේ තියෙන්නේ ඍණ q මේ c සමක මේක c 1යි මේක c 2යි හරි මෙතන පුතමට ලියන්න පුළුවන් v සමාන වෙනවා v 1 + v 2 දැන් ආයෙත් අර කලින් වැඩේම තමයි කරන්න ඕනේ ළමයි q කියලා කියන්නේ cv එතකොට මෙතන මම v වෙනුවට ආදේශ කරන්නම් q බෙදීම c එහෙනම් මෙතනට දාන්න පුළුවන් q බෙදීම c සමක මෙතන q බෙදීම c 1යි මෙතන q බෙදීම c 2යි ඔන්න ඔහොම තියෙන්නේ එහෙනම් මේක ලියන්න පුළුවන් 1 බෙදීම c සමක සමාන වෙනවා 1 බෙදීම c 1 ධන 1 බෙදීම c 2ට ඔන්න ඔය විදිහට එතකොට දැන් මෙතනදිත් ආයෙ අර ප්‍රශ්න තමයි ඉන්නේ ඉතින් කලින් ප්‍රතිරෝධ සමාන්තරගත වෙලාවදී මේ වගේනේ ඔව් ප්‍රතිරෝධ සමාන්තරගත වගේ තමයි හරියට දාරිත්‍රක ශ්‍රේණිගතයි කියලා කියන්නේ දාරිත්‍රක ශ්‍රේණිගත වෙලාවේදී මෙන්න මේ විදිහට තමයි අපි සමක ධාරිතාවය හොයාගන්න ඕන. හරි. අපි පුතා දැන් මේ ධාරිත්‍රක සම්බන්ධ සරල ගණනයන් කිරීම කීපයකට යන් මේ කොහොමත් ඔයාලා කැමති ගණන් හදන්නනේ. අපි හිතමු මෙහෙම. ශ්‍රේණිගතව මෙතන තියෙනවා මයික්‍රොෆැරඩ් දෙකක ධාරිත්‍රකයක් මෙතන තියෙනවා මයික්‍රොෆැරඩ් දෙකක ධාරිත්‍රකයක්. එහෙනම් මට හොයාගන්න පුළුවන් මෙයාගේ සමක ධාරිතාවය එක යට c සමක සමාන වෙනවා එක යට c 1 ධන එක යට c 2 එතකොට 1 බෙදීම 2යි 1 බෙදීම 2යි පොදු හරයකට යම් මෙතන 2යි මෙතන 1 ධන 1 ඒ කියන්නේ 2යි මේක එක යට c සමක කියලා කියන්නේ 1යි මයික්‍රොෆැරඩ් ඔන්න ඔහොමයි තියෙන්නේ දැන් ඒ කියන්නේ මේ මේ ධාරිත්‍රක දෙකම වෙනුවට ඕනනම් අපිට මයික්‍රොෆැරඩ් එකක ධාරිතාවයක් තියෙන තනි ධාරිත්‍රකයක් පාවිච්චි කරන්න පුළුවන් දැන් මෙන්න මේ ශ්‍රේණිගත සම්බන්ධයේදී සරලම ගණක් හදන විදිය හරි ඔක දැන් ඇත්තටම හිතින් ගන්නත් පුළුවන් හරියට අර ඔයාලා සමක ප්‍රතිරෝධය හොයනවා වගේ ප්‍රතිරෝධ සමාන්තරගත වෙලාවදී පුතාර ප්‍රතිරෝධය ඔයාලා හිතලා ගන්න ඒ වගේම මේක ගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ දැන් හිතන්නකෝ මෙහෙම තිබ්බා කියලා ධාරිත්‍රක දෙක සමාන්තරගතව අපි ඔය ධාරිත්‍රක දෙකම ගමු මෙයා මයික්‍රොෆැරඩ් 2යි මෙයා මයික්‍රොෆැරඩ් 2යි එහෙනම් මෙයාගේ සමක ධාරිතාවය හොයාගන්න පුළුවන් c සමක කියලා කියන්නේ c 1 + c 2යි මෙතන එකතු කරගන්න හරි එතකොට c 1 2යි c 2 2යි එහෙනම් මේක 4යි මයික්‍රොෆැරඩ් එහෙනම් මේ වෙලාවේදී මේ දෙන්නම වෙනුවට අපිට ඕනනම් මයික්‍රොෆැරඩ් 4ක ධාරිත්‍රකයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? මේ තමයි ගොඩක් සරල ගණනය කිරීම දෙකක් ධාරිත්‍රක සම්බන්ධයෙන්. දැන් මේක බලන්නකො. මේ දෙන්න සමාන්තරගත ධාරිත්‍රක දෙකක්. ඒ දෙන්නගේ සමකයත් එක්ක මෙන්න මෙයා ශ්‍රේණිගත වෙනවා. ඒක හින්දා අපි මේ දෙන්නගේ සමාන්තරගත සම්බන්ධයට තනි ධාරිත්‍රකයක් දාමු. ඒ ධාරිත්‍රකයත් එක්ක මෙයා මෙන්න මෙහෙම ශ්‍රේණිගතයි. මෙතන 4යි මයික්‍රොෆැරඩ්. දැන් අපි මෙයා හොයාගන්න යන්නේ. පුතා මෙතන තියෙන්නේ 2යි මයික්‍රොෆැරඩ් 2යි මයික්‍රොෆැරඩ් මේ දෙන්න සමාන්තරගතයි. සමාන්තරගත සම්බන්ධයේදී සමක ධාරිතාවය හොයාගන්න පුළුවන් වාට ධාරිත්‍රක දෙක වල ධාරිතා එකතු කරා නම්. ඒතර මෙයාගේ ධාරිතාවය 2යි මෙයාගේ 2යි 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 කියන්නේ 4යි. එහෙනම් මෙතන 4යි මයික්‍රොෆැරඩ්. දැන් මේ වෙලාවේ මේ දෙන්න ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නම් 1 යට අගයන් වලට යන්න වෙනවා. ඒ කියන්නේ 1 යට c සමක කියලා කියන්නේ මෙයා 1 යට 4යි මෙයත් 1 යට 4යි එතකොට මෙතන 4යි 1 + 1යි කියන්නේ 2යි මේක තමයි 1 යට c සමක එතකොට c සමක කියලා කියන්නේ 4 බෙදීම 2යි ඒ කියන්නේ 2යි මයික්‍රොෆැරඩ් ඒ කියන්නේ මේ දෙන්නම වෙනුවට අපිට ඕනනම් මෙන්න මෙහෙම මයික්‍රොෆැරඩ් දෙකක ධාරිතාවයක් තියෙන ධාරිත්‍රකයක් පාවිච්චි කරගන්න පුළුවන්. මේ වගේ ගානක සමක ධාරිතාවය බලමු.
උතම හිමයි මේ දෙන්න ඔයාට පේනවා ශ්‍රේණිගතයි ශ්‍රේණිගතයි නම් එකයට අගයන් දාන්න පුළුවන් ඔයාලා මේ වෙනකොට දන්නවා මේවා හිතින් සුළු කරගන්නත් පුළුවන් ඕනනම් ඔයාට එකයට c සමග සමානයි එකයට c 1 දාන එකයට c 2 දාලා හොයාගන්න එහෙම නැත්නම් ඔයාට එකවර මේක කියන්න පුළුවන් නම් 1 මයික්‍රෝ ෆැරඩ් කියලා ඔන්න ඔහොම ලියාගන්න මෙතනින් ඔයාට පල්ලෙහෙන් තව එක්කෙනෙක් හම්බ වෙනවා එයා 2 මයික්‍රෝ ෆැරඩ් එතකොට මේ දෙන්න මේ විදිහට සමාන්තරගතයි එහෙනම් මේ දෙන්නගේ සමකය අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ 3 මයික්‍රෝ ෆැරඩ් හරි මෙහෙම ගණක් බලමු පුතා මේ දාරිත්‍රකයක් තියෙනවා තහඩු වල වර්ගඵලය කැපිටල් A තහඩු අතර දුර සිම්පල් D අපි හිතමු මෙතන තියෙන්නේ ඇතුලේ රික්තයක් එහෙනම් මට ලියන්න පුළුවන් මෙයාගේ ධාරිතාවය C කියලා කියන්නේ A epsilon naught බෙදීම D ඔන්න මගේ පළවෙනි සමීකරණය අපි හිතමු මේ ධාරිත්‍රකයම අරගෙන ඒ කියන්නේ මේ වර්ගඵලයේම තියෙනවා මේ තහඩු අතර දුරම තියෙනවා මේක පුරවනවා පාර විද්‍යුත් ද්‍රව්‍යයකින් මේකේ K එහෙම නැත්නම් පාර විද්‍යුත් නියතය අපි හිතමු 2.5 කියලා මෙන්න මෙහෙම එක්කෙනෙක්ගෙන් මෙයාව පුරවන පිරවීමෙන් පස්සේ අපි දන්නවා පාර විද්‍යුත් ද්‍රව්‍ය වෙනස් වුනහම මේ තියෙන තහඩු ඇතුලේ තියෙන ද්‍රව්‍ය වෙනස් වුනෙන් පස්සේ මෙයාගේ ධාරිතාවය වෙනස් වෙනවා පුතා දැන් අලුත් ධාරිතාවයේ C ඩෑෂ් කියලා මම හිතන්නම් ඒක මට ලියන්න පුළුවන් K A epsilon naught බෙදීම D ඔන්න අපේ දෙවෙනි සමීකරණය මේකේ K කියලා කියන්නේ 2.5 A epsilon naught බෙදීම D මේක දෙවෙනි සමීකරණය මම පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදලා දානවා වම් පැති දෙක බෙදුනහම C බෙදීම C ඩෑෂ් දකුණු පැති දෙක බෙදුනහම මම එක බෙදලාම ලියන්නම් මෙතන තියෙන්නේ A epsilon naught බෙදීම D බෙදනවා වෙනුවට මට පුළුවන් පුතා පරස්පරයෙන් ගුණ කරන්න මෙතන 2.5 A epsilon naught මෙන්න මෙතන D Dට D කැපිලා යනවා ඒට A epsilon naught එහෙනම් C ගුණ කිරීම 2.5 සමානයි C ඩෑෂ් ඔන්න C හා C ඩෑෂ් අතර සම්බන්ධයක් ගත්තා පාර විද්‍යුත් ද්‍රව්‍යයක් පාවිච්චි කරලා මෙයාව පිරවුවෙන් පස්සේ හරි අපි හිතමු මෙයාගේ තහඩු වල වර්ගඵලය කැපිටල් A මෙන්න මේ තහඩු දෙක අතර දුර සිම්පල් D කියලා මෙතනදී ළමයි අපි කරන්නේ මෙන්න මේකෙන් භාගයක් පාර විද්‍යුත් නියතය K වෙච්ච ද්‍රව්‍යයකින් පුරවන්න. ඒතර මෙයාගේ වර්ගඵලය A බෙදීම 2 දක්වා අඩු වෙනවා මෙයාගේ වර්ගඵලය A බෙදීම 2 දක්වා අඩු වෙනවා හැබැයි දුරේ නම් වෙනසක් නැහැ. ඒතර ඔයාට පේනවා මෙතන රික්තයක් තියෙන තහඩු ධාරිත්‍රකයක් තියෙනවා පාර විද්‍යුත් නියතය K වෙච්ච ද්‍රව්‍යයක් තියෙන තහඩු ධාරිත්‍රකයක් තියෙනවා. හැබැයි මේ දෙන්නම අපිට පේනවා මෙන්න මේ ප්ලේට් එකේ ඉන්න එකම විභවයක මේ ප්ලේට් එකේ ඉන්න එකම විභවයක ඒ කියන්නේ මෙයා අතර විභව අන්තරය මෙයා අතර විභව අන්තරයට සමානයි. ඒ කියන්නේ ෂුවර් මේ දෙන්න ඉන්න ඕනේ සමාන්තරගත සම්බන්ධය. ඒතර මෙතනදී මට මේක ඇඳ ගන්න පුළුවන් මෙන්න මෙහෙම ළමයි. මෙතන එක ධාරිත්‍රකයක් තියෙනවා මෙතන තව ධාරිත්‍රකයක් තියෙනවා. ඔන්න ඔහම තමයි ඕක තියෙන්නේ. අපිට පෙවුනට. මෙයා C1යි මෙයා C2යි මේ දෙන්න වෙනුවට ඕනනම් මට තනි ධාරිත්‍රකයක් යෝජනා කරන්න පුළුවන්. ඒකට තමයි මම සමක ධාරිත්‍රකය කියලා කියන්නේ. එහෙනම් එයාගේ සමක ධාරිතාවය C සමක අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම. C සමක කියලා කියන්නේ C1 + C2. ඔන්න ඔය විදිහට. දැන් C1 C2 හොයන්න ඕනේ. ළමයි මෙතනින් අපි එක ගේමු. C1 කියලා කියන්නේ K කියලා කියන්නේ මෙතන 1යි. අපි එක හැමම ලියමු. C කියලා කියන්නේ K A epsilon naught බෙදීම D.
සී එක කේ කියලා කියන්නේ රික්තයක් තියෙන හින්දා එකයි ඒ කියලා කියන්නේ ඇත්තටම ඒ බෙදීම දෙකයි එප්සයිලන් නොට් බෙදීම ඩි එහෙනම් සී එක මට ලියන්න පුළුවන් ඒ එප්සයිලන් නොට් බෙදීම දෙකක් ඩි ඔය විදිහටම මට සී දෙක ලියා ගන්න පුළුවන් මෙතනින් කේ කියලා කියන්නේ මෙයාගේ මේ පාර විද්‍යුත් නියතය එක කේ කියලාමයි අපිට දීලා තියෙන්නේ ඒ කියලා කියන්නේ මෙයාගේ තහඩුල වර්ගඵල ඒ බෙදීම දෙකයි එප්සයිලන් නොට් බෙදනවා ඩි එහෙනම් සී දෙක කියලා කියන්නේ කේ ඒ එප්සයිලන් නොට් බෙදීම ඩි එහෙනම් මට පුළුවන් මේ දෙන්නව මෙතනට ආදේශ කරන්න සී එක කියලා කියන්නේ ඒ එප්සයිලන් නොට් බෙදීම දෙකක් ඩි සී දෙක කියලා කියන්නේ ka epsilon naught බෙදීම 2d මේ මෙතනත් 2d වෙන්න ඕන හරි නේද මෙන්න මේ දෙන්න එකතු කරන් පස්සේ ඔයාලට මෙයාගේ සමක ධාරිතාවය හොයාගන්න පුළුවන් දැන් අපි ඔය ගානම මෙහෙම හිතමු පුතා මෙතන හරි මැදින් බෙදලා කලින් තිබ්බේ d එහෙනම් මේ දුර d බෙදීම 2යි මේ දුර d බෙදීම 2යි ඔහොම වෙන විදිහට පාර විද්‍යුත් නියතියේ කේවන ද්‍රව්‍යයකින් මේක පුරවන්න. ඕම්. මෙයාගේ පාර විද්‍යුත් නියතියේ K. මේ තියෙන්නේ රික්තයක්. එතකොට මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය අපි කැපිටල් A කියලා ගමු. A වල නම් වෙනසක් නැහැ. එතකොට ළමයි මේ තියෙන්නේ මේ හරියට මෙන්න මෙහෙම ධාරිත්‍රක දෙකක්. ශ්‍රේණිගත ධාරිත්‍රක දෙකක්. එතකොට මෙයාගේ ධාරිතාවය C 1යි මෙයාගේ ධාරිතාවය C 2යි. එහෙනම් අපිට මෙතන සමක ධාරිතාවය හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම C සමක මෙයා එහෙනම් 1 යට C සමක සමාන වෙනවා 1 යට C 1 ධන 1 යට C 2 මේ ඉන්නේ ශ්‍රේණිගත සම්බන්ධ මේ එක්කෙනෙක් පාර විද්‍යුත් නියතිය K වෙච්ච එක්කෙනෙක්ගෙන් පුරවලා තියෙනවා මට හොයාගන්න පුළුවන් C 1 C කියලා කියන්නේ මොනවා වුණත් KA epsilon naught බෙදීම d එහෙනම් මට ලියන්න පුළුවන් c 1 සමානයි රික්තයක් තියෙන්නේ මෙතන එකයි a කියලා කියන්නේ a ම තමයි epsilon naught බෙදීම d කියලා කියන්නේ d බෙදීම 2යි මෙතන එහෙනම් මෙයා c 1 කියලා කියන්නේ 2ක් a epsilon naught බෙදීම d මෙතනින් අපිට ගන්න පුළුවන් c 2 K A epsilon naught බෙදීම D කියලා කියන්නේ D බෙදීම 2. එහෙනම් C 2 කියලා කියන්නේ 2ක් K A epsilon naught බෙදීම D. එහෙනම් එකට C සමක අපිට හොයාගන්න පුළුවන් මෙයාගේ එකට අගේ. ඒ කියන්නේ D බෙදීම 2ක් A epsilon naught මෙයාගේ එකට අගය d බෙදීම 2ක් k a epsilon naught මෙන්න මේ දෙන්න සුළු කරගන්න තියෙන්නේ අපි මේ පැත්තෙන් සුළු කරමු එකට c සමක සමාන වෙනවා මෙයාව සුළු කරගන්න පුළුවන් අපිට d බෙදීම 2ක් a epsilon naught ඉවතර ගමු එතන මෙතනින් 1යි මෙතනින් 1 බෙදීම k මේක සුළු කරපුවාම 1 යට c සමක කියලා කියන්නේ d බෙදීම 2ක් a epsilon naught මෙයා k මෙතන k ධන 1යි එහෙනම් c සමක අපිට හොයාගන්න පුළුවන් 2ක් a epsilon naught k බෙදීම d වතාවක් k ධනයි හරි අපිට තව ධාරිත්‍රකයක ශක්තිය සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ ඊට අමතරව ඒකකේන්ද්‍රික ගෝල කීපයක ධාරිතාවය සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඒ සිද්ධාන්ත කීපය ඉවරුනෙන් පස්සේ අපිට ධාරිත්‍රක සම්බන්ධ තව සංකීර්ණ ගණන් කීපයක් හදන්න තියෙනවා මේ ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු හරි ආයිබෝ